ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමග අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ආයෝජන හා විලඳාමී ප්‍රවර්ධනීට වියට්නාමයේ සහාය ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදන හයක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය හෙට සිට තහනම් සිරකරු තදබදය අවම කිරීමේ කමිටු වාර්තාව එළිදැක්වෙයි නීති විරෝධීව රැගෙන ආ උඳු කිලෝ 55000ක් රේකු භාරයට රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් තවදුරටත් රිමාන්ඩ් ආයෝජනය හා විලඳාම ප්‍රවර්ධනයට සහාය ලබා දෙනවා කියලා වියට්නාමයේ පවසනවා මෙරටට අලුතින් පත්කනු ලැබූ වියට්නාම තානාපතිනිය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමා හමු අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර තිබෙනවා වියට්නාම සමාජවාදී ජන රජයේ තානාපතිනි හෝ තී තාන් ට්‍රුක් මහත්මිය ජනාධිපති මන්දිරයේදී සියක්ත පත්‍රය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිරිනැමුවා අනතුරුව දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳ කෙටි අදහස් හුමාරුවකටද ජනාධිපතිතුමා හා තානාපතිවරිය එක්වුණා ශ්‍රී ලංකාව සමග සම්බන්ධතා ඇතිකර ගැනීමට වියට්නාමයේ ප්‍රමුඛතාව ලබා දී ඇති බවයි එය සඳහන් කළේ වියට්නාමයේ මුහුණ පා සිටි දුෂ්කර අවදීදී ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයට ස්තුතියද පළ කෙරුණා ශ්‍රී ලංකාවේ වත්මන් රජයේ ආර්ථික සමාජ දර්ශනය පිළිබඳ ජනාධිපතිතුමා පැහැදිලි කළා රජයේ සංවර්ධනයේ දෙස බලන්නේ වාර්ගික දෘෂ්ටියකින් නොබන බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ විහා වෙනත් කෘෂි භෝග සඳහා සහනාධාර දෙමින් ඉහළ මිලක් සහතික කිරීම හේතුවෙන් ගොවි ජනතාවට ප්‍රතිලාභ අත්ව ඇති ආකාරයේද ජනාධිපතිතුමා පැහැදිලි කළා ශ්‍රී ලංකා ආර්ථිකය ඇති ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ඉන් ප්‍රයෝජන ගන්නා ලෙස ඉල්ලීමක් කළ ජනාධිපතිතුමා දෙරට අතර වෙළඳාම හා සංචාරක ව්‍යාපාරයේ වර්ධනය කළ හැකි බව පෙන්වා දුන්නා බෙරට ආයෝජන සඳහා වියට්නාම් ව්‍යාපාරිකයන් දිරිකැන්වීමට හා වෙළඳ සහ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙන බවට වියට්නාම් තානාපතිවරිය සහතික වුණා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා සිරකරුවන්ගේ තදබදයේ අඩු කිරීම සඳහා පොදු සමාව දීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාවලියේ කමිටු වාර්තාව එළිදැක්වුණා. ඒ අනුව වයස අවුරුදු 70ට වැඩි අවම වශයෙන් වසර 10ක් බන්ධනාගාරගතව සිටි සියලු සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දීම ඇතුළු නිර්දේශ රැසක් මෙමගින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම කමිටු වාර්තාව රාජ්‍ය අමාත්‍ය ලෝහන් රත්නත්තේ මහතා අධිකරණ අමාත්‍ය අලි සප්‍රි මහතාට සහ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලි මහත්මිය වෙත පිළිගැන්වුවා. බන්ධනාගාර තදබදයේ අවම කිරීම සඳහා කාණ්ඩ කීපයක් යටතේ පොදු සමාව ලබා දීම නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව මරණ දඬුවම නියම වූ දින සිට අවම වශයෙන් වසර 5ක් සිරගතව සිට හා අවසන් වසර 2 කිසිදු චෝදනාවක් නොමැතිව සිටින සිරකරුවන්ගේ දඬුවම ජීවිතාන්ත සිරදඬුවම් බවට පරිවර්තනය කෙරෙනු ඇති. ජීවිතාන්ත සිරදඬුවම් ලබන සිරකරුවන් වසර 12ක් බන්ධනාගාරයේ ගත කිරීම හා වසර 2ක යහපත් කල් ක්‍රියාවක් නම් එය අවුරුදු 20ක සිරදඬුවමක් බවට පරිවර්තනය කෙරෙනවා. අධිකරණ අමාත්‍යාගේ සහයෝගයත් ඇතුව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අද වෙනකොට 18000කට අඩු කරගෙන තියෙනවා. අද මේ ඉදිරිපත් කළ දෙන වාර්තාව නීතිමය වශයෙන් ලැබුණායින් පස්සේ තවත් මේක අඩු කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. බන්ධනාගාර තුල තියෙන නීතිය වෙනස් වෙන දවසක් ඉතාම සාධාරණ කරුණු රාශියක් මේකේ තියෙන්නේ. වැලිකඩ බන්ධනාගාරය කොරණට අරන් යන්න අවශ්‍ය කටයුතු දැනටමත් කරගෙන යනවා. ඔක්තෝබර් මාසය පටන්ගෙන 2024 වෙනකොට ඉවර කරන්න තමයි අපේ බලාපොරොත්තුව. ප්ලාස්ටික් සහ පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන හයක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය හෙට සිට තහනම් කරනවා. එක්වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතින් සහ ප්ලාස්ටික් මෙම තහනමට අයත් පෙට් බෝතල්ද හෙට සිට මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් මයික්‍රෝන 20ට අඩු ලන්ච් ෂීට් ආහාර හා ඖෂධ නොවන සැෂේ පැකට් වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා කොටන් බට් සහ සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩද ඊට අයත් වන බවයි පරිසර අමාත්‍යාංශය පවසන්නේ කෙසේ වෙතත් දැනට වෙළඳ සැල්වල පවතින තොග අවසන් වන තෙක් ඒවා අලෙවි කිරීමට හැකි වනවා එවැනි වෙළඳ සල් පරීක්ෂා නොකරන නමුත් ඒවා මෙරට භාවිතය සඳහා නිපදවන්නේ ද යන්න පිළිබඳව අදාළ කම්හල වරින් වර පරීක්ෂා කෙරෙනවා
පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ දිනපතා එකතු කරන නාගරික ඝන අපද්‍රව්‍ය 5.9% ප්ලාස්ටික් හා පොලිතීන් බවයි. රට තුල දිනකට ප්ලාස්ටික් හා පොලිතීන් ටොන් 400ක් පමණ එකතු කෙරෙනවා. පිට් බෝතල් භාවිතය මාසකට ටොන් 1250ක් වේයයි ගණන් පලා තිබෙනවා. ඉන් ප්‍රතිචක්‍රීකරණය කෙරෙන්නේ ටොන් 250ක් පමණයි. මෙරට සමස්ත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය 15%-20% අතර ප්‍රමාණයක්. දිනකට දහනය කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 232ක්. ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ටොන් 103ක් සහ නිමි භාණ්ඩද විශාල ප්‍රමාණයක් ගණනය කෙරෙනවා. මේ අනුව හෙට සිට ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන 6ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ. අලුත් විදියට නිර්මාණශීලීව හිතුවොත් මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් නිර්මාණ බිහි කරන්න අපිට හැකියාව තියෙනවා. මුළු ලෝකයටම ආදර්ශයක් ලබා දෙමින් පරිසර හිතකාමී පෑනක් නිර්මාණය කළ පාසල් ශිෂ්‍යාවක් පිළිබඳව අපට වාර්තා වුණා. ඇය මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ සචිනි ක්‍රිස්ටිනා ශිෂ්‍යාවයි. සචිනි ක්‍රිස්ටිනා නිර්මාණය කරපු මේ පෑනේ තියෙන විශේෂත්වය තමයි බහවිත කිරීමෙන් පස්සේ මේ පෑන පැල කරන්න පුළුවන් වීම. දිනෙන් දින එකතු වෙන ප්ලාස්ටික් ප්‍රමාණය අවම කරගෙන පරිසරයට පැලේකුත් පරිත්‍යාග කරන්න පුළුවන් මේ නිර්මාණයේ පිළිබඳව හඳුන්වා දීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. මමත් මගේ පියාත් එකතු වෙලා හදපු නව නිර්මාණය තමයි පරිසර හිතකාමී පෑනක්. මේ පෑනේ විශේෂත්වය ගැන කතා කරොත් මේ පෑන 96%ක් පරිසර හිතකාමී. අපේ මූලික අරමුණුනේ පරිසරයට එකතු වෙන ප්ලාස්ටික් ප්‍රමාණය අවම කිරීම. අපි මේකට එකතු කරලා තියෙනවා එළවලු බීජ, හර්බ්ස් ඒ කියන්නේ කුළු බඩු වර්ග සහ මල් වර්ගවල බීජ. ඒ නිසා තමයි මේක භාවිතයෙන් පස්සේ පැල කිරීමේ හැකියාව තියෙනවා කියලා කියන්නේ. දැනට මේක පේටන්ට් පෙන්ඩින් තත්ත්වයේ තමයි පවතින්නේ. සචිනිට ශක්තියක් වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතාත් මෙම අවස්ථාවට එක්වීම විශේෂත්වයක්. මම දන්නේ මන් දන්න තරමෙන් ලෝකේ පළවෙනි වතාවට තමයි මේ වගේ දෙයක් නිර්මාණය කරලා තියෙන්නේ. අපිට අද විශාල ප්‍රශ්නයක් තමයි ප්ලාස්ටික් වර්ග, පොලිතින් වර්ග පරිසරයට එකතු වීම. පාසල් වලින් පමණක් දිනකට කිලෝ 80ත් 100ත් අතර ප්‍රමාණයක් මේ බට එකතු වෙනවා. ස්තුතිවන්ත වෙනවා අපි සුබපතනවා. ඒ වගේම විද්‍යාලයටත් ඒ පියාටත් මේ දරුවා පාසල් වයසේදී මේ වගේ නිර්මාණ ඉදිරිපත් කිරීම මේ රටට මහත් වාසනාවක්. නීති විරෝධී ලෙස ඉන්දියාවෙන් මිලිටරි රැගෙන උඳු කිලෝ 55,000ක් රේගුව අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර මෝටර රථයක් ඇලකට පෙරලිමින් ඒ ගමන් කළ නව හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත් වුණා. ඉන්දියාවේ සිට බහලුම් 4ක මෙරටට රැගෙන ආ උඳු කිලෝ 55,000ක් රේගුව අත්අඩංගුවට ගත්තේ. තිරුගු ඇට ආනයනය කරන බව පවසමින් මෙම උඳු තොගය රැගෙන විත් තිබෙනවා. මෙරටට උඳු ආනයනය තාවකාලිකව අත්හිටවා තිබෙනවා. මෙම උඳු තොගයේ වටිනාකම රුපියල් 3,80,00,000ක් පමණ වන බවයි රේගුව ප්‍රකාශ කළේ. මේ අතර අනුරාධපුර පුත්තල ප්‍රධාන මාර්ගයේ රාජාංගන ඇල බෝක්කුව පාලම අසලදී සිදු වූ අනතුරකින් අවුරුදු 9ක දැරියක ජීවිතක්ෂයට පත් වුණා. වේගය පාලනය කරගත නොහැකිව මෝටර රථය ඇලට වැටී තිබෙනවා. මව, පියා හා දියණියන් තිදෙනෙකු එහි ගමන් කර ඇති අතර මීගුස් ඇත්තේ බාලම දියණියයි. මව හා අනෙක් දරුවන් දෙදෙනා නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරුණා. හිටපු අගවිනිසුරු මොහාන් පේරිස් මහත්තයා එක්ක අල්ලස් චෝදනා නගපු 3 දෙනාම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඔසහන් මේ අතර අද අභ්‍යාචනා අධිකරණයේදී ප්‍රකාශ වුණේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ලැබෙන තුරු දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලු පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කරලා තියෙන බවයි. හිටපු අගවිනිසුරු මොහන් පීරිස් මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහි නඩුව අද කැඳවු අවස්ථාවේ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් සුභාෂිනී සිනානායක මහත්මිය කියා සිටියේ විත්තිකරුවන්ට අදාළ චෝදනා ඉල්ලා අස්කර ගන්නා බවයි. ඒ අනුව හිටපු අගවිනිසුරු මොහන් පීරිස් වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු AHMD නවාස් හා විදුලුවල අමාත්‍යාංශයේ හිටපු ලේකම් MMC ෆර්ඩිනෑන්ඩ් වෙන අය නිදොස් කොට නිදහස් කෙරුණා. ලංකා විදුලි සමාගමට අයත් ඉඩමක් මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඒ සභාපති ඇතුළු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට උපදෙස් නොදීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් යහපාලන රජයේ මෙම නඩුව පවරා තිබුණේ.
දේශපාලන පලිගැලීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම තමන්ට එරෙහිව කර ඇති නිර්දේශ බල රහිතකරන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මන්ත්‍රීවරුන් ගුණ කළ රීඩ් පෙට් සම් අභියාචන අධිකරණයේ හමුවේ අද කැඳවුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියුජර් සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා කියා සිටියේ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලූ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය සොයා බැලීමට විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කර ඇතැයි ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇති බවයි. එම කොමිසමේ නිර්දේශ ලැබෙන තුරු දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමටත් එම පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයාට අල්ලස් කොමිසමට සහ රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු නොකිරීමටත් ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ඔහු පැවසුවා. අමාත්‍ය මණ්ඩල ලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාද මෙම කරුණම තහවුරු කළා. අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 12 වනදා කැඳවීමට නියම කෙරුණා. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනා අනිතාවනතෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔවුන් අපමත මුදාහරින්නේද නැද්ද යන්න තීන්දුව එදින ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය ප්‍රකාශ කළේ. මැදුම් කර වංචාව සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා සහ පර්පචුවල් ටෙෂරි සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසිස් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා. ඊටයි මූල වංචාව සම්බන්ධයෙන් අතරංකුටගෙන සිටින එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් 4 දෙනා අනිද්දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අයයි මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. වෙනුරේ ඊයේ දවස පුරාම සමාජ මාධ්‍ය කලඹපු සිද්ධියක් වුණේ පොලිස් කොස්තාපල්වරයෙක් පන්නිපිටියේදී රියදුරෙකුට බිම දාගෙන අශෝභන විදිහට පහර දෙන සිද්ධියයි. මේ ගැන පොලිසිය වහාම ක්‍රියාත්මක වුණා. කොස්තාපල්ගේ වැඩ තහනම් කළා. ඒත් එක්කම අද අධිකරණයටත් ඉදිරිපත් කළා. ඔව් සහන්. අධිකරණයට ඉදිරිපත් කරපු කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝගයක් නිකුත් වුණා වගේම මානසිකත්වයේ පරීක්ෂා කරන්න නියෝගයකුත් ලැබුණා. ඒකම ගුටිකාපු රියදුරාට ඇප ලැබුණත් රියදුරු බලපත්‍රය අතිරවන්න අධිකරණය තීරණය කළා. පොලිස් කොස්තාපල්වරයෙකු ලොරුරත් රියදුරෙකුට පහර දීමේ සිද්ධිය වාර්තා වුණේ ඊයේ උදෑසන පන්නිපිටිය ප්‍රදේශයේදී. මෙම රියදුරා පදවාගෙන ආ ලොරුරත මහනගම පොලිසියේ රතවාන අංශයේ ස්ථානාධිපතිවරයාගේ ඇඟේ වැදීමෙන් අනතුරක් සිදු වුණා. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා කළුපොවිල රෝහලට ඇතුළත් කෙරුණා. එම අනතුර සිදු වූ අවස්ථාවේ අදාළ පොලිස් කොස්තාපල්වරයා ලොරුරත රියදුරට පහර දීම සිදු කළේ. මහනගම පොලිසියේ රතවාන අංශයට අනුයුක්ත ස්මයිල් රිෆයිඩින් නැමැති මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කෙරුණු අතර ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගෙනුණා. පොලිස් නිලධාරියාට තිබුණේ අවස්ථාවේදී නීතිය ප්‍රතිපාදන අනුව ඔහු අත්අඩංගුවට ගෙන එම කටයුතු කිරීම විනා මෙවැනි කටයුතු කිරීමට කිසිම හැකියාවක් නැහැ. වෘත්තීයමය පොලිසියක් හැටියට ජනතාවට සේවය කිරීමත් ඒ වගේම ජනතාවගේ අපරාධ බිය දුරු කිරීමටත් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමටත් කටයුතු කරනවා විනා මේ ආකාරයේ තෙවැනි පන්තියේ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කිසිසේත් අපි අනුමත කරන්නේ නැහැ. ජනතාවට මෙවැනි හිංසන සිදුවීම පිළිබඳව තවත් දැඩි ක්‍රියාමාර්ග අපේ නිලධාරීන් සැකකරු අද දින නුගේගොඩ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ලබන පස්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. එදින නැවත නඩුව කැඳවීමටත් අදාළ කොස්තාපල්වරයාගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් අධිකරණය නියෝග කළා. 50 මෙම පොලිස් කොස්තාපල්වරයා වසර 29 සේවා කාලය සම්පූර්ණ කළ අය. තලේ මගල් ප්‍රවීන් නැමැති ලොරුරත රියදුරාද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඔහු මුදාහරුණේ රුපියල් ලක්ෂයක ශරීර අපමතයි. මගියෙක්ට එහෙම නැත්නම් රේදුරෙක්ට පහර දෙන්න කිසිම අයිතියක් නැහැ. ඒ වගේම තමයි අපි දැනගන්න ඕනේ පොලිසියෙන් මුදාහරු දක්ෂ ෆීල්ඩ් එකේ ඉන්නේ. මේ මාසෙ වෙනකොට 72 දෙනෙක් අපේ පොලිස් මුදාහරි පාරේ විදුරු අන්තරුණට ලැගලා තියෙනවා. ඒකෙන් 18 දෙනෙක් මේ කියලා තියෙනවා. ඊයවරුද වෙනකොට 293ක් මේ රාජකාරී යදී සිටකොට පොලිස් නිලධාරීන් වාහනවලට හැප්පිලා තියෙනවා. ඒකෙන් 28 දෙනෙක් මිය කියලා තියෙනවා. ඉතින් මේ වගේ දැඩි පීඩනයක තමයි පොලිස් නිලධාරීන් නමුත් මොන පීඩනය තිබ්බත් ඒ වගේ ක්‍රියා කරන්න අපි අනුමත කරන්නේ. කොළඹ මාර්ග තදබදය අවම කරන්න කොළඹ නාගරික කලාපය ආවරණය වෙන විදිහට කනුමත ඉදිවන දුම්රිය මාර්ග පද්ධතියකට කැබිනට් අනුමැතිය හිමි වුණා කියලා උදේගම්මන්පිල ඇමතිවරයා කියනවා. රක්ත
හරිත නීල දම් කියලා මෙම දුම්රිය මාර්ග නම් කරලා තියෙනවා කිලෝමීටර් 42ක් දිග රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා දිවෙනවා හරිත දුම්රිය මාර්ගය කිලෝමීටර් 28ක් දිගයි එක මොරටුව සිට නාරහන් පිට හරහා කැලණිය දක්වා දිවෙනවා ඒ වගේම කිලෝමීටර් 23ක් දිග නීල දුම්රිය මාර්ගය කොට්ටාව සිට ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා දිවෙනවා දම් දුම්රිය මාර්ගය වරාය නගරයේ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වා දිවෙනවා මෙය පෞද්ගලික රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස තමයි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පොල්තිල් වල අඩංගු විෂ රසායන ගැන දේශපාලන වේදිකාවේදී අදත් හොඳ හොඳ කතා අහන්න ලැබුණා. විපක්ෂයේ මුර චෝදනා එල්ල කළත් ආණ්ඩු පක්ෂය නම් කියන්නේ දැන් කාලේ පොල්තිල් පරීක්ෂා කළාට 2015 2019 කාලෙදී කිසිම ආහාරයක පරීක්ෂාවක් සිදු වුණේ නැහැ කියලා. දැන් පිටරටකින් මෙවැනි මිශ්‍ර කරපු පොල්තෙල් ගේන එකෙන් පැහැදිලි ඉතින් මේකේ ආණ්ඩුවේ කාට හරි මේ සාක්කුවට යම් කිසි මුදලක් යන්නේ නැති කියන එක. ස්වාධීන පරීක්ෂණයක් පවත්වලා රට ජනතාවට හෙළිදරව් කරන්න ඕනේ කොහෙන්ද ආවේ කවුද මේකට අනුබලය දුන්නේ කියන එක. මේ මාර්තු මාසේ 4 වෙනිදා තමයි ලංකාවට මේ පොල්තෙල් ටික ඇවිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත ITI ආයතනය වගේම ප්‍රමිතී ආයතනය මැදිහත්වලේ පරීක්ෂණ කටයුතු කරේ. හැබැයි 2015 ඉඳන් 2019 වෙනකන් මේ වස විස බැලුවෙත් නැ මේ පරිසරය ගැන බැලුවෙත් अमूलिक बरुआ ඒ තාපෙන් විනාශ වෙන්නේ තාපයට ප්‍රතිවිරෝධී ඒක විනාශ කරන්න නම් සම්පූර්ණ ඒ ආහාර ද්‍රව්‍යම විනාශ කරන්නට වෙනවා. කන බොන චුට්ටෙත් විශේෂිත දේවල් අඩංගු නම් ඉතින් ඒ ජනතාවට ඉදිරියේදී මොකද්ද කරන්න කියන එක පිළිබඳව ඒ ජනතාවම හිතා බලන්න ඕන. හැම එක්කෙනාම කතා කරන්නේ මුං කැවුමක්වත් කැවුමක්වත් උයා ගන්න බෑ දැන් තෙල් ටිකක් පිළිකාකාරක දේවල් එක කලවම් කරලා තමයි දැන් දෙන්නේ කියලා මේ ආණ්ඩුවේ. හැබැයි මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි. कोलंब डिस्ट्रिक्ट के जीवनोपाय संवर्धन कमिटु रेस्वीम कोलंब डिस्ट्रिक्ट लेखाम कार्यालय दीप वेत्तुना ए अमात्य महिंदानंद अलुद्गमगे महतागे प्रधानत्वेन करुणु रसक पिलिबंदव मेहिदी अवधानय यमु केरुना कोलंब डिस्ट्रिक्ट के संधा पावतिन जीवनोपाय संवर्धन विनुवेन उ राज्यमात्यांश 11 कार्यान पिलिबंद मेहिदी साकच्छा केरुना කාබනික ආදර්ශ ගොවිපළ ඉදිකිරීම පුරන් කුඹුරු අසැතීම සත්ව පාලනේ ආදී ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. කොළඹ දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අසැතීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 300ක මුදලක් වෙන් කර ඇති බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පෙන්වා දුන්නා. සමෘද්ධි නය යෝජනා ක්‍රම පිළිබඳවද අවධානය යොමු වූ අතර ප්‍රජා මූල සමාගම් ඇති කර අඩු පොලි ණය ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම එතුමාගේ බලාපොරොත්තුව තමයි කාබනික පොහොර භාවිතය 30% දක්වා වැඩි කරලා ඒ නිසා මේ රසායනික පොහොර වලින් ඉවත් කරලා ගොවියා කාබනික පොහොර වලට නැඹුරු කරන්න. ඔබතුමාලගේ පළාත් පාලන ආයතන වල මේ කාබනික පොහොර සකස් කිරීමේ මධ්‍යස්ථාන පටන් ගන්න අපිට උදව් කරන්න පුළුවන්. ඔබ නිෂ්පාදනය කරන සියලු දේ අපිට මිලට ගන්න පුළුවන්. ඊට අමතරව දිස්ත්‍රික්කවල අපි කිව්වා වගේ හැම ප්‍රාදේශීයවකම කාබනික පොහොර එකකයක් පිළිගැනීමත් දෙවෙනික පුරන් කුඹුරු අස්සද්දන ජාතික වැඩසටහන අපි දේශකේ කම්පයින් පටන් ගත්තා. ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්සද්දන ඔබතුමාලා නායකත්වයේ සභාපතිතුමාලා ගන්න මේකට මේ වගකීම අරගෙන මේ බස්නාහිර පළාත් පාලන ආයතනයේ කැඳවලා සභාපතිතුමත් එක්ක දිවයින දාලා කැඳවන්න අපේ කාබනික පොහොර එකකට දිස්ත්‍රික්කය මහදාන මේකම කලාපේ අපත්‍රා විවත් කිරීම සම්බන්ධයෙන් වෙන ව්‍යාපෘතිය පිළිබඳ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකන කමිටු රැස්වීමේදී අද උණුසුම් තත්වයක් ඇති වුණා. ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාකාරී දී පැවැත්වුණා. නිවල් ලංසා ප්‍රසන්න රණවීර සුදර්ශනී ප්‍රනන්දපුල්ල යන රාජ්‍ය අමාත්‍යවරුන් ඊටෙක්ව සිටියා. මේකම කලපුවේ පොලිතින් රොන්මඩ ඇතුළු අපද්‍රව්‍ය විවත් කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලෙස කළ ඉල්ලීම ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිණී දේවානි ජයතිලක මහත්මිය ප්‍රතික්ෂේප කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
එතකොට ඔය කියන ප්‍රශ්නගත කාරණා පිළිබඳව අපි කතා කරන්නේ නැහැ. කලපේ තියෙන කුණුරොඩු මඩ සියලු දේ අයින් කරන ව්‍යාප්තිය සඳහා අවශ්‍ය දෙයලා නැහැ කියන එක. ඒක පිළිබඳවයි අපේ ප්‍රශ්න. අතන පස් අයින් කරන්න මම අද නිර්දේශය ලබා දෙනවා පස් ඉවත් කරපු තැන. නෑ නෑ නෑ. එතන තියෙන පස් ඉවත් කරන්න. නෑ නෑ නෑ. පොඩ්ඩක් ඒ කියන්නේ වන අපරාධ කරේකට මට දෙන්න නෑ. ඒක නිලධාරියෙක්. නෑ නෑ. දැන් ඔබතුමියගේ ප්‍රශ්නගත කාරණේට උත්තර දෙන්න. ඔව්. ප්‍රශ්නගත කාරණේට තියෙන්නේ මෙතන වන අපරාධ කරේ කිව්නවා. ව්‍යාපෘතිය රජේ ව්‍යාපෘතියක් නම් රජේ ව්‍යාපෘතිය කොහොමද රජේ නිලධාරියෙක් අපරාධකාරයෙක් කියලා කියන්නේ අධිකරණයේ නියෝගයේ දීලා තියෙන්නේ නියෝගයේ ක්‍රියාත්මක නොකිරීමයි ගැටලුව එදා 20 වෙනිදාත් මේ ගැටලුව ඉදිරිපත් කරගන්න පුළුවන් විදියට බෝට් යන්න පුළුවන් විදියට මේ කලබෝව මිනිසුන් කරලා දෙන්න කෙනෙක්ම තමයි කරන්නේ ඒක ජීවරයන්ගේ ඉල්ලීමක් ඒ උන්ගේ රැකියාව උන්ට විකල්ප රැකියාව කරගන්න බෑ ඒ නිසා කවුරු නරක කරගන්න බෑ ඒ නිසා මේ ප්‍රශ්න දෙක පටල ගන්න එක කලපෝ මිනිසුන් කරලා ජීවරයන්ට රැකියාව කරගන්න අවශ්‍ය කරන ඉඩකඩ දෙන්න කියන ඉල්ලීමක් අපි කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ කොළඹ දිස්ත්‍රික් නියෝජිත හමුව පැවැත්වුණා. නියෝජිත හමුව පැවැත්වුණේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ සභාපති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම හමුව පැවැත්වුණා. මధుර විතානගේ ප්‍රේමනාත් සී දොලවත්ත ජයන්ත කැටගුඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ ලේකම් සමන් කුමාර මහතා ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා. සාධාරණ වෙනුවෙන් අපි හැම විටම පෙනී සිටින ලෑස්ති. එහෙම නැතුව අපි ආණ්ඩුවක් පිහිටවලා විපක්ෂයේ උදවිය හැටියට ඉන්න අපි ලෑස්ති නැtei කියන එක මේ සභාවේදී මම තමුන්නාසලට කියන්න කැමතියි. අපි උත්සාහ කරන්නේ ගැටුමක් නැතුව මේ ප්‍රශ්න විසඳගන්න කොහොමද කියලා. ඒ වගේම මේ ගැටුම විපක්ෂයට ශක්තියක් වෙන්න අපි දෙන්න ඉඩ දෙන්නේ නැහැ. විපක්ෂයේ බලන් ඉන්නේ අපේ ගැටුමක් තුලින් ඒගොල්ලෝ කොහොමද රජ වෙන්නේ කියලා. මම විශ්වාස කරනවා මොන කම් කටළු ආවත් අපිට හැම ප්‍රශ්නයක්ම අතිගරු අගමැතිතුමත් ජනාධිපතිතුමත් එක්ක කතා කරලා බේරුම් කරගන්න පුළුවන් වෙයි කියලා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු වලින් රුපියල් මිලියන 50ක මුදලක් ඒ හිටපු ජේෂ්ඨ නිලධාරියෙකු වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව කෝප් කමිටුවේදී හෙළිවුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ පේරාදෙණිය මාජන බැංකු ශාඛාවේ තිබූ ස්ථාවර තැන්පතු 14ක් 2009 ජනවාරි 1 වනදා සිට 2016 දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුල අවසන් කර තිබෙනවා. ඉන් ලබාගත් රුපියල් මිලියන 93ක මුදලින් රුපියල් මිලියන 37ක් පමණක් නව ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර ඇති බවටයි හෙළි වී තිබෙන්නේ. රුපියල් මිලියන 50ක මුදලක් ජ්‍යෙෂ්ඨ සහකාර මුල්‍යාධිකාරීවරයා වංචා සාගත ලෙස ලබාගෙන තිබෙනවා. මෙම වංචාව සම්බන්ධයෙන් එම නිලධාරයාගේ වැඩ තහනම් කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණයක් සිදු කරනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පුස්තකාලාධිපතිවරයා වෙත පශ්චාත් උපාධි ආයතනයේ සේවය කිරීම වෙනුවෙන් මාසික වැටුපට අමතරව 10%ක දීමනාවක් ලබා දීම සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේ අවධානය යොමු වුණා. රට පුරා ඇති පශ්චාත් උපාධි ආයතන නමේම පරිපාලන කටයුතු සම්බන්ධව උප කමිටුවක් පත්කර ඒ පිළිබඳ සොයා බලා වාර්තාවක් මාස 6ක් තුළ ඉදිරිපත් කරන ලෙසටද කෝප් කමිටුව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපර් බෝල් හා ලග්න වාසනාව ලොතරැයිපත් වලින් බිහි වූ සුපිරි ජයග්‍රහකින් 4 දෙනෙකු වෙත චෙක්පත් ප්‍රදානය අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. ලොතරැයි ජයග්‍රහකින් වෙත ත්‍යාග ප්‍රදානය සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. කැකිරාවේ කේ.ජී. රොෂාන්, හිඟුරාණේ ආර්. ආර්යදාස, කඩවත එච්.පී. තුසන්ත සහ මහනුවර එච්.ජී. පීරිසේන මහත්ම මහත්මීන් මෙලෙස ජයග්‍රාහී චෙක්පත් ලබා ගත්තා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අමිත ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නෝරිලී දිස්ත්‍රික්කයට නව දිසා ලේකම්වරයෙකු පත් කර තිබෙනවා.
නුවරලිය නව දිසා ලේකම් රැලිස පත්කර සිටින්නේ නන්දන කලබඩ මහතායි. දිසා ලේකම් කාර්යාලයේදී ඒ මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. මීට පෙර ඒ මහතා ප්‍රාදේශීය ලේකම්වරයෙකු මෙන්ම මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රැලිස කටයුතු කර තිබෙනවා. ඔහු අවසන් වරට කටයුතු කළේ මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රැලිසයි. ඔහු වැඩපාර කරන අවස්ථාවට අමාත්‍ය සීබි රත්නායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒ සමගින් ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.